Шри-Ланка, привет. Сахалин, привет. Сахалин, привет. Сахалин. Хэмотом айбон, суба давасак. Оннохом тамай. Эвропсиан башам, привет. Кейла кияньне. Ата ката агаранно онне, мукут нэмэй. Гудак дэнэ кахабу матрукавак саха. Гудак дэнэ мэй давасар ката бахата. Патвэч матрукав. Ката бар лакун матрукав. Эйка тамай, ара ууру коту самбандин. Ата тэккэнэ лиэлла тэпну, пулуанам пэхэдли каранна гэла. ඇතුළට ගියම එන්න දෙන්නේ නැද්ද ඒ වගේ දේවල් ඊට කලින් බලන්න ඊට කලින් කියන්න ඕනේ රුසියාවේ ගෙවල් රෙන්ට් එකට ගන්න කොහොමද කියලාත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා අද බැහැරුණොත් ලබන සතිය හරි හරි මම ඊට කලින් කියනනම් ඇයි රුසියාවේ සාමාන්‍යයෙන් වැඩකට ගියාම ඩොකියුමන්ට් ගන්න ඇයි ඩොකියුමන්ට් දෙන්නේ නැත්තේ සමහරු කියන එන්න දෙන්නේ නැහැ කියලා ඊට කලින් බලන්න කොච්චර ලස්සන පරිසරයක්ද කියලා ඉතින් මම කලින් කියලා තියෙනවා ළමයි එක තමයි මේ දවස්වල කාලෙකට කරන්නේ. ඉතින් හේතුව තමයි රුසියාවට එනකොට ඔයාලා දන්නවා බොහෝ අය දන්නවා බොහෝ අය දන්නේ ඒකට හේතුව තමයි රුසියාව ඇතුලේ මමත් හිතී ඉස්සර රුසියාව ඇතුලේ ගොඩක් යුරෝප් වල වගේ ගොඩක් රැකියා තියෙනවා ඇවිල්ලා ඉවරලා ලක්ෂ ගණන් හොලේ වල ගොඩ යන්න පුළුවන් අරවයි මේවා කියලා තමයි හිතන් හිටියේ. හැබැයි රුසියාවට ආපු අය දන්නවා ඉගෙන ගන්න අය නෙමෙයි ජොබ් කරන්න කියලාම බලාගෙන ආපු අය දන්නවා. එයාලට දැකීම තියෙන මම හිතනවා කියන්න ඕනේ කියලා එයා දන්නවා මොකද්ද වෙන්නේ මොකද්ද උනේ කියලා. අර ඌරු කොට සම්බන්ධ ප්‍රශ්න තමයි ඔයාලා දකින්නේ නැති ශ්‍රී ලංකාවේ යම්කිසි ආකාරයක ඉතා ජනප්‍රිය ටෙලිවිෂන් නාලිකාවක දාලා තිබුණා රුසියාවේ වහල් සේවයට. එහෙම තමයි හෙඩ්ලයින් එක දාලා තිබුණේ. මම දන්නේ ඇයි එහෙම දාන්නේ කියලා. එහෙම දාන එක මම හිතන්නේ එච්චර සාධාරණ කියලා. හේතුව තමයි දෙයක් හොයන්නේ බලන්නේ නැතුව එහෙම වචන පාවිච්චි කරන එක මම බරපතල අපරාධයක්. මම පෙන්වන්නේ නැහැ ඒ මොන channel එකද කියලා. ඔයා දකින්න නැති දැකලත් ඇති. ඇයි ගොඩක් අය එහෙම කියන්නේ? හේතුව තමයි ඒකේ මම වීඩියෝ එකක් බැලුවා. ඊට පස්සෙත් වීඩියෝ එකක් දාලා තිබ්බ වෙනම රුසියාව හොඳයි අරමයි මේවා කියලා. අපි එකගෙන චුට්ටක් කතා කරමු. ඇයි පිරිසක රුසියාව ඉපා වෙලා රුසියා තවත් පිරිසකට කැමති වෙන්නත් හේතුව ඒ ගාමන් ආපු කට්ටියලා කියන හොඳයි. අර ඌරු කොටු වලට ආපු කට්ටිය කියනවා ගෙදර යන්න ඕනි අපිට යන්න දෙන්නේ අර මේවයි කියලා. ඉතින් මං කියනනම් ඇයි හේතුව තමයි ඔයාලා දන්න මං කලිනුත් කියලා තියෙනවා මේ හැම තැනම තනකොළ කපන එකේ ඉඳන් පාරවල් අතු ගාන බස් එළවන හැම එකම කරන්නේ කලින් වීඩියෝ වල කියලා තියෙනවා වගේ. රුසියානු ජාතික විතරක් නෙවෙයි තජිකිස්තාන් උස්බෙකිස්තාන් කිරිගිස්තාන් කසකස්තාන් තුර්කමිනිස්තාන් ඔය වගේ පහළ රටවල අය හේතුව තමයි එහෙම මිනිස්සු ගොඩාක් කිනවා මෙහෙට හිතා ගන්න බැරි තරම් දැන් රුසියාවේ ජනගහනයට වැඩි ඒ රටවල මිනිස්සු තමයි මෙහි ඉන්නේ. ඔයාලා මොස්කෝ වගේ නගරයක ඇවිදිනවා නම් ඔයාලට හිතෙන්න පුළුවන් ඒ රුසියෝ කියලා. රුස්සෝ නෙවෙයි එයාලා ඇවිල්ලා අර රටවල අය. ඉතින් එයාලා කලින් කිව්වාගේ එයාලා සෝවියට් දේශයේ ඉපදුනා නම් ඒ සෝවියට් දේශයේ රටවල් තමයි එයාලට ඒකින්ද එන්න ලේසි. එයාලට අපිට තියෙන නීති නෙවෙයි එයාලට තියෙන වෙනම නීති. අපිට තියෙන ඒවට වඩා ලිහිල් එයාලට තියෙන සංක්‍රමණික මේ නීති රීති. ඉතින් සාමාන්‍යයෙන් එයාලා ඇවිල්ලා ඉස්ලාම් ජාතිය ඉස්ලාම් භක්තිකය එතකොට එයාලා යන්නේ නැහැ වැඩ කරන්න ඌරු කොටු ගානේ අරහි මෙහි. හේතුව තමයි එයාලා මුස්ලිම්. එතකොට එයාලට හේවා හරාම් තහනම්. එයාලා යන්නේ නැහැ ඒ දිහාවත් බලන්නේ. එතකොට ඔයාලා දන්නවා ඉතින් ලංකාවේ නම් මෙහෙට එන්නත් ලේසි නෑ හරිම අමාරුයි. හේතුව තමයි ඔයාලා දන්නවා රුසියාවේ එයාපෝර්ට් එකේ ඔයා ක්‍රොස් කළා නම් ඔයාලා දන්නවා කොච්චර වෙලා ඔයාගේ පාස්පෝර්ට් එක බැලුවද කොච්චර වෙලා ඔයා කාමරවල තියාගෙන හිටියද ඔයාලා දන්නවා. හේතුව තමයි රුසියාවට එන ගොඩක් ලාංකික මේ පැනල යන තමයි ට්‍රයි කරන්නේ බෝඩර් ක්‍රොස් කරන්න. එතකොට සාමාන්‍යයෙන් මෙහෙට එන්න වීසෙක් ගන්න බෑ. වීසෙක් ගන්නකොට හොඳ කන්ටැක්ට් තියෙනවා. කන්ටැක්ට් තියෙනකොට ඔයා මොකද කරන්න ඕනේ ලංකාවේ ඒජන්ට් කෙනෙක් කොහොම හරි මෙහෙ ඔය ඌරු කොටුවක හරි කොහි හෝ ජොබ් හදලා හෝ ජොබ් හොයාගෙන හෝ ලංකාවේ මෙහාට එවනවා. මෙහාට එවන්නේ කොහොමද කියනවා ඇති සමහරක් වෙලාවට මට කතා කරපු කට්ටිය කිව්වෙත් එහෙමයි. එක කාමරයට එක්කිනයි දාන්නේ එක්ක දෙන්නයි දාන්නේ කන්න බොන්න උදේට හවසට දවල්ට රැට ඔක්කොටම දෙනවා තීපුන්න දෙනවා අරමයි මේමයි පඩිය මෙච්චරයි. ඉතින් ඇත්තටම ආවෙන් පස්සේ එහෙම පඩි නෑ. මම ගොඩක් අයට සමහරක් වෙලාවට කිව්වා දැන් නම් කියන්නේ හේතුව තමයි යාලහන්නේ. ඇයි ඉතින් එක වචනේ දහස් පාරක් කියන්නේ කවුරුවත් අහන්න නැත්නම් ඒක මහා අපරාධයක්නේ. ඇවිල්ලාම විඳලා බලා ගන්න කියන එකත් මහා පාපයක්. ඒ වුණා ඉතින් කොරන දෙයන්නේ අහන්න නැත්තම් ඉතින් සමහරු මම මේ කිව්ව අයියේ කෝල් එක අරගෙන තව සතියකින් ඇවිල්ලා කියනවා අයියේ මං අතරමං වෙලා හරි මල්ලි මං අතරමං වෙලා හරි මට උදව් කරන්න. ඇත්තට මට කරන්න පුළුවන් දෙයක් නැහැ. හේතුව තමයි මම ඇවිල්ලා ස්ටුඩන්ට් කෙනෙක්. මං මේ YouTube channel එක පටන් ගත්තේ මම දන්න විස්තර
ගොඩක් දෙන්නට බෙදලා දෙන්නන්නේ ඒකයි. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් එතකොට අර කියපු පහසුකම් නැති වුණහම මොකද්ද කරන්නේ? එයාලා බලන්නේ එක්ක වෙන තැනකට වැට යන්නේ. එක්ක රටෙන් පයින් හෝ ප්‍රදේශෙන් පයින් එක්ක අඳුරගෙන ගාවට යන්නේ. එතකොට ඔයා හිතන්නේ ලංකාවට මෙහෙට ඉන්නේ ස්ටුඩන්ට්ලා නෙවෙයි රුසියානු භාෂාව මුකුත් දන්නේ. පාරක මෙහෙ යන්න පැත්තවත් අඩුම ගන්න දෙන්නේ දන්නේ වමෙන්ද දකුණෙන්ද කියලා. එතකොට ඔයාලා හිතන්නේ මෙහෙට ආවා කියන්නේ නිකන් යුරෝප් වලට ගියා වගේ ෆුල් අසරණ හේතු තමයි. ට්‍රාන්ස්ලේට් ගහලවත් එහෙම සමහරක් වෙලාවට ඒ රුසියානු භාෂාව වචන එන්නේ ඔයාලට මං හිතනවා තේරෙන්නේ නැති කියලා. ඒ තරම් කටුකයි රුසියානු භාෂාව නැත්තම්. ඉතින් ආවෙන් පස්සේ ඔයා හිතනවා ගිහිල්ලා වෙලා වාහනේක හැප්පිලා හෝ අතපයක් කඩාගෙන හෝ රෑට ඔය මං කිව්ව වගේ පහළ රටවල මිනිස්සු සමහරක් වෙලා හරි මං දන්නේ මෙහෙම කියන එක හරිද කියලා හරි නොසන්ඩාල හැම සමහරක් වෙලාවට කපා ගන්නවා හොටා ගන්නවා. රුසියාවේ රුසියානු ජාතිකයෙක් එක්ක ඔයාලට කිසිම දවසේ ජීවිතේ ප්‍රශ්න වෙනවා හරි අඩුයි පහළ රටවල් එක්ක බැලුවම. යාළුවා තමයි වැඩිපුර එන්නේ වලියට අරවට මේවට. ඉතින් එහෙම මොනවා හරි දෙයක් කියලා ඔයා පොලිසියට ගියා කියන්නේ ඔයා ඊය ආව වැඩට. හරි අද මට ඉන්න බෑ කියලා කොහොම හරි පැන්න කියන්නේ පැන්න. පැන්නෙන් පස්සේ ඔයා එහෙම වෙලා පොලිසියෙන් එතකොට කතා කරන්නේ කවුද? ඔයාව ගෙන්නුවේ කවුද? ඔක්කොම ගත්තන් පස්සේ මෙහි ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එක කියන එක හරි තදයි ඉමිග්‍රේෂන් නීති අපිට. එතකොට ප්‍රශ්නයක් නේ ගලින් මේ වැඩපොළට. එතකොට එක්ක කම්පැනිය වහන්න මේ එක්ක කම්පැනියට දඩ ගහන ලොකු දඩ ගහන්න ගලින්ම රූපල් ලක්ෂය දෙකයි කොහොම තමයි පටන් ගන්න. එතකොට සමහරක් වෙලාවට තියෙනවා සාමාන්‍ය මෙහෙට වැටාම පස්සේ මෙහෙ වැඩ කරන කට්ටියට අනිවාර්යෙන් බලපත්‍රය තියෙන්න ඕනේ ඕනම වැඩකට යනවා නම් බොහෝ වැඩවලට. එතකොට අන්ඔෆිෂියල් වැඩ කරනවා ටැක්ස් ගෙවලා නැහැ අරවා නැහැ මේවා නැහැ. එතකොට ඒකේ වගකීම ඉන්නේ ලංකාවේ කෙනාට නෙමෙයි මෙහෙ වැඩ බාරගත්ත කෙනාට. අන්න ඒක හින්දා සාමාන්‍යයෙන් මෙහෙට ආව නම් වැඩකට අනිවාර්යෙන් මාසයක්වත් ඔයාට පඩිය දෙන්න නැතුව වැඩ ටික ගන්නවා. අරගෙන ඉවරලා පඩිය දෙනවා ඊළඟ මාසෙ මාස දෙකම කවරන්නේ ඒක වෙනම කතාවක්. ඒක ඉතින් එන අයට තේරෙන්නේ නැහැ නේ. යාට රුසියානු භාෂාව බෑ අරව බෑ මේව බෑ ඒජන්ට් මන් දන්නේ කියනවද නැද්ද කියලා ඒවගෙන. අන්න ඒකයි. එතකොට ඩොකියුමන්ට් දෙන්නේ නැහැ හේතුව තමයි ඔයා ඩොකියුමන්ට් නැතුව ඔයාට රුසියාවේ කොහෙටවත් යන්න බෑ. ට්‍රේන් එක නැගලා යන්නවත් ඩොකියුමන්ට් බෑ නැතුව බෑ. ඉතින් ඔයා ඩොකියුමන්ට් ටික දුන්නේ නැතුව හම්මකෝ වෙන්නේ ඔයාට කොහෙවත් යන්න බෑනේ. එතකොට ඔයාට වෙන අඩුපාඩු එතකොට ඔයාට වෙන්න තියෙන කරදරේ අඩු වෙනවා අවම වෙනවා. අන්න ඒකයි හැම කරන්නේ සහ ඒක ඇවිල්ලා ඔයාගේ ආරක්ෂාවට සහ මේ කම්පැනි ආරක්ෂාවට. ඉතින් අර ඌරු කොටු කතාව එහෙමම තමයි. එයාලට මං හිතන්නේ තිබුණා ගොඩක් හොයලා බලන්න හේතුව තමයි ඇත්තටම අපිට මිනිහෙක් මේ කාලේ විශ්වාස කරන්න බෑ. හේතුව තමයි මිනිස්සු ගොඩක් අසරණ. එයාලට කන්න නෑ බුන්න නෑ. ඊට පස්සේ රත්තරන් බඩු තියපුවා උකස් තියපුවා ලියුම් ගෙවල් වලට එනවා පළවෙනි සීකැඳමෙන් දෙවල සීකැඳමෙන් තෙවන ඔහොම. එතකොට ඔළුව රත් වෙලා තියෙන්නේ ඔළුව ගිනි ගන්නවා. කොහොම හරි බලන්නේ මිනිහෙක් රට නෙමෙයි ඉන්දියාවට හරි ගිහිල්ලා කීයක් හරි හොයන්න. එතකොට ඒක තමයි එයාලා රුසියාවට ඉන්නේ ඇවිල්ලා කීයක් හරි හොයාගන්න. ඉතින් මෙහෙට ආවම තියෙන වෙන ප්‍රශ්න කවුරුවත් ඇත්තම මම හිතන්නේ එහෙම බුද්ධිය තියෙන මිනිසුන්ට බුද්ධිය නැතුව නෙමෙයි හොයන්න බලන්න එයාලට වෙලා නැහැ මාරු විදිහට අසරණ වෙලා තියෙන්නේ. අන්න ඒකයි එයාලට එහෙම වෙන්නේ. ඉතින් ඔය අනිවාර්යෙන් රුසියාවට ඔය වගේ ජොබ් තියෙනවා කියලා කියන අනිවාර්යෙන් හොයලා බලන්න. ඇත්තටම මෙහෙම තියෙනවා මෙහෙම පඩියක් දෙනවා අඩුම ගානේ කම්පැනි වැඩ කරන එක්කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න වැඩ කරපු එක්කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න අහන්න ඔන්න ඔහොමයි තාත්තේ. ඉතින් අපි ගෙවල් ගැන වෙනම වෙලාවක කතා කරමු. මම හිතන්නේ ඔයාලට මම කියන දේවල් ගොඩක් තේරෙන්නේ නැති කියලා. මම දන්නේ ඔයාලගේ අත්දැකීම්. එතකොට ඔයාලට තියෙන ප්‍රශ්න හැම දෙයක්ම ලියාගෙන යන සමහර කලන් මම අමතක වෙන්නේ නැති සමහර දේවල්. චැනල් එක ළඟදී හැදී ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න යන්න පුළුවන් චැනල් එකට එකතු වෙන්න පුළුවන්. මට ඉතින් එහෙම සතුටු එහෙම තියෙනවා. හේතුව තමයි මං හරි ආසයි රුසියාව ගැන තව ගොඩක් දේවල් කියන්න. මම පටන් ගත්තා විතරයි තව ගොඩක් දේවල් කතා කරමු අනිවාර්යෙන්. එතකොට පරමාණුක බලශක්ති අරවා මේවා ටැංකි යුද ටැංකි හැම දෙයක් ගැන මම ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. පහළ ඒවත් අනිවාර්යෙන් බලන්න චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එක දාන්න ඔයාගේ කමෙන්ට් එක ලියාගෙන යන්න. ඒක ඇවිල්ලා මට ගොඩක් උදව්වක් වෙනවා චැනල් එකේ ඉස්සරහට මොනවද කරන්න කියලා. ඉතින් ගින් එන්න සුබ දවසක් අතරමං එන්නපා. සෙම් දෝ වේචරා නෙත් පකා.